ඉදිරියට පවත්වන සියලුම රජයේ තරඟ විභාග සඳහා ඉලක්කගත සාමාන්‍ය දැනීම ජාත්‍යන්තරයේ එක කොටස. ඉදිරි විභාගවලට ඉලක්ක කරන 2019 අවසාන කාර්තුවේ සිට 2020 අවසාන කාර්තුව දක්වා ජාත්‍යන්තරයෙන් සිදු වූ වැදගත් සිදුවීම් අප මෙහිදී හරිම සරලව ආවර්ජනය කළ තිබෙන්නේ පාඩම් කරන්න වේලාවක් හදාගන්න අපහසු විභාග අපේක්ෂකයින් ඇතුළු කොයි කාටත් දුම්රිය බස් රථයක වැනි පොදු ප්‍රවාහනයක වුණත් ගමන් කරන අවස්ථාවක හෙඩ්ෆෝන් එකක් ගහගෙන අහගෙන යන්න පුළුවන් පහසු ආකාරයකට A-level පරිපාලන සේවා කළමනාකරණ සහකාර ආදී ළඟදී පවත්වන හා මේ අවුරුද්දේ ඉදිරියට පවත්වීමට ගැසට් කිරීමට නියමිත සියලුම රාජ්‍ය සේවා ඇතුළු සියලු විභාග සඳහා අදාළ සාමාන්‍ය දැනුම ජාත්‍යන්තරයේ කෙටි ප්‍රශ්න පත්‍රයට මේ දැනුම් සම්භාරය ඉතාම ප්‍රයෝජනවත් වේ. අද අපි ගෙන එන්නේ මේ පළමු කොටසයි. මේ වීඩියෝ එකේ දෙවන කොටස තවත් දින කීපයකින් අපි ඔයාලට ගෙන එනවා. ඒ නිසා අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. 2019 සැප්තැම්බර් 2019 ආසියානු යෝන් ක්‍රිකට් කිරුළ ඉන්දියාව විසින් හිමි කරගන්නේ බංගලාදේශය පරදා. සැප්තැම්බර් මාසයේදීම ඩෝරියන් හුරිකන් කියන සුළි කුණාටුව කැරිබියන් දූපත් අසලටත් ඒ වගේම බහාමාස් රාජ්‍යයටත් දරුණු ලෙස බලපානවා. අට්ලාන්ටික් සාගරයට වාර්ෂිකව සාමාන්‍යයෙන් බලපා හැකි මෙහි උපරිම වේගය පැයට සැතපුම් 74ක්. මේ මාසයේදීම ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම විසින් 2019 ලෝක පොලිස් ක්‍රිකට් කිරුළ දිනාගන්නේ බටහිර ඕස්ට්‍රේලියා කණ්ඩායම පරදවමි. 2019 දීම ලොව වේගවත්ම මිනිසා වූ ඇමරිකාවේ කෙටි දුර ධාවන ශූර ක්‍රිස්ටියන් කොලමන් නැවත වරක් තම කිරුළ රැකගනිමින් දෝහා කටහිරි පැවති 2019 ලෝක ශූරතා මළල ක්‍රීඩා තරඟාවලියේ පිරිමි මීටර් 100 ඉසව්වෙන් පළමු තැන ජයග්‍රහණය කරනවා. වායු දූෂණය ගැනත් මේ කාලයේදී වැඩි වශයෙන් කතා බහ කරනවා. ඉන්දියාවෙන් වගේම මැලේසියාවෙත් වායු දූෂණය වර්ධනය නිසා පාසල් පවා මේ කාලෙදී වසා දැමීමට සිදු වෙනවා. කලින් ලෝක වායු දූෂණ දර්ශකයේ ඉදිරියෙන්ම සිටි නගරයක් වූ චීනයේ බීජින්හි වායු දූෂණ දර්ශකයවල පහළ යෑමක් පෙන්නුම් කළා. මේ ගැන මුළු ලෝකයේම අවධානය යොමු වී තිබුණා. තින් ඔයාලා කාලීන රචනා ලියද්දී මේ මාතෘකාව ගොඩක් වැදගත් විය හැකි අනුමාන එකක්. ඒ නිසාම අපි මේ ගැන වැඩි අවධානයක් යොමු කරමින් මෙලෙසට චීනයේ බීජින්හි වායු දූෂණය අඩුවීමට බලපෑ හේතු ගැන සොයා බැලුවා. එයට හේතු ලෙසට විචාරකින් පෙන්වා දුන්නේ වායු දූෂණය වළක්වා ගැනීමට චීනය විසින් බීජින් නගරය ආසන්නයේ වූ වායු දූෂණ අධික කර්මාන්ත වසා දමා ඒවා පරිසර හිතකාමී ලෙසට යලි වෙනත් තැන්වල ස්ථාපිත කිරීම. ඒ වගේම ගල් අඟුරු භාවිතයෙන් අඩු කිරීම සහ ඉන්ධන විමෝචන ප්‍රමිති වැඩි දියුණු කිරීමයි. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වේගපන්දු යවන ලසිත් මාලිංග විසින් 2020 ක්‍රිකට් ඉතිහාසයේ ලෝක වාර්තාවක් තබමින් පළමුවරට පන්දු 4කදී කඩුලු 4ක් දවාලන්නේ නව සීලන්තයට එරෙහි තරඟයකින්. 2019 ඔක්තෝබර් මාසයේදී තවත් හිගිබිස් නම් කුණාටුවක් වාර්තා වුණේ ජපානය හා ආසන්නයෙන්. ඉන් ගංවතුර තත්ත්වයක්ද ඇති වී 2019 ටෝකියෝ නුවර පැවති ලෝක රග්බි ක්‍රිකට් තරඟාවලියටද බාධා එල්ල වුණා. 2019 ඔක්තෝබර් 1 වැනිදා තමයි චීන සමූහාණ්ඩුව පිහිටුවල වසර 70ක් සපිරෙන්නේ. ඒ 70 වැනි සංවත්සරය චීනයේ බීජින්හි පැවැත්වුණා. බ්‍රසීලය විසින් 2019 ලෝක වොලිබෝල් ශූරතා කුසලානය දිනා ගන්නවා. 2019 නොවැම්බර් මාසය දකුණු අප්‍රිකාව විසින් 2019 ලෝක රග්බි කුසලානය දිනාගත්තා. ඒ 3 වැනි වතාවටයි. ඒ වගේම ඒ තරඟයේ විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයා වූයේ දකුණු අප්‍රිකාවේ පීටර් ස්ටීප්. ඕස්ට්‍රේලියාවේ සිඩ්නීහි දරුණු ලැව්ගිනි වාර්තා වුණා. ඉරාක අගමැති ඇඩෙල් අබ්දුල් මාදි ඉල්ලා අස්වෙනවා. බොලිවියානු ජනපති ඊවෝ මොරලෙස්ද
රාජ්‍ය දූරයෙන් ඉල්ලා අස්වෙනවා. 2019 දී ලොව වැඩිම වායු දූෂණයට ලක් වූ රටවල් 10න් 8ක්ම ආසියානු මහද්වීපෙන් වාර්තා වෙනවා. එහි පළමු තැන සිටියේ බංග්ලාදේශය. එම දර්ශකයේ මුල් පෙළ සිටි අනෙකුත් ආසියානු රටවල් නම් දෙවනි තැනටපත් වූ පාකිස්තානය වගේම මොංගෝලියා, ඇෆ්ගනිස්තානය, පස්වෙනි තැනටපත් වූ ඉන්දියාවත්, හයවෙනි තැනටපත් ඉන්දුනීසියාවත්, අටවැනි තැනටපත් නේපාලයත්, නවවැනි තැනටපත් උස්බෙකිස්තානයත් වාර්තා වුණා. මේ අතරට තවත් මැද පෙරදිග රටවල් දෙකක් එකතු වී තිබුණා. ඒ ඉරාකය හා බහරේන් රාජ්‍ය. මේ දර්ශකයේ ශ්‍රී ලංකාව සිටියේ 25වැනි තැන. ඒ විතරක් නොවේ. අපේ අවධානය යොමු විය යුතු තවත් විශේෂ දෙයක් වාර්තා වුණා. ඒ තමයි 2019 දී ලොව වැඩිම වායු දූෂණයට ලක් වූ නගර 10ම වාර්තා වෙන්නේ ආසියාවෙන් වීම. මෙහි පළමු තැන ඉන්දියාවේ ගාසියාබාද් නගරයටත් දෙවැනි තැනට චීනයේ හොටන් නගරයත් එක් වී තිබුණා. 2019 දෙසැම්බර් මුල්වරට චීනයේ වූහාන් නගරයෙන් නව කොරෝනා වෛරසය, ඒ කියන්නේ පස්සේ කාලකදී COVID-19 ලෙසට නම් කරන ලද වෛරසය හඳුනා ගන්නවා. ලෝක රූ රැජින කිරුළ 2019 දකුණු අප්‍රිකාවේ කළු ජාතික යුවතියක් වූ සෝසිබිනි ටූන් සිට හිමි වෙනවා. දකුණු අප්‍රිකාව මේ කිරුළ හිමි කරගන්නේ 3 වැනි වතාවට. එය පැවැත්වුවේ ඇට්ලන්ටා, ජෝර්ජියා, ඇමරිකා එක්සත් ජනපදයේ ආශ්‍රිතවයි. එවර ඇය දිනාගත්තේ ලෝක රූ රැජින තරඟයේ 68 වැනි කිරුළයි. මේ කාලයේදීම බ්‍රිතාන්‍ය මැතිවරණයේ කොන්සර්වේටිව් පක්ෂය ජය ලබනවා. 2019 ලෝක හෙවිවේට්ස් බොක්සින් චූරතාවය බ්‍රිතාන්‍යයේ බොක්සින් ක්‍රීඩක ඇන්තනි ජොෂුවා විසින් දිනා ගන්නවා. අපේ සාමාන්‍ය දැනුම එක කොටස මෙතනින් සමාප්ත කරනවා. අනිවාර්යයෙන්ම මෙහි දෙවැනි කොටසත් බලන්න. ඉතින් අද වීඩියෝව ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලගේ අදහස් අපිට කමෙන්ට් එකක් කරලා ලියන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝන්ටම ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා.